अन्ने मुकोगी अन्ने गान वाई गेमा स्टडी कर पा यार ये किसी देखने बाहर नहीं पा बस अन्ना रेजी आने वाला पार्ट नो तेरी सही अभी वाट आकर है ना या मर तेरुं गंड पुलवान दें बिलाती है न दे मैं कहाँ से पुलो नूहलन अपराधिया काउद में रत्तरा मनुष्य ट में वगे अपराधिया कराने मुनोवाद बिलाती है न केला किए न वको सर्गे ले पहले मत विच्चे शर्ट टकाती बुना एक होदंड दाला ती बुनी एक सुधुपाट शर्ट टका इति है बे ये गिनीचे सर रंद शर्ट टकने में ඔය තියෙන ලේ බෝතලෙන් මේ සිලින්ජරේට දාලා ෂර්ට් එකට විද්දා. කවුද? ඒක ඉතින් මං කියන්න දන්නේ නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවේ සර්ගේ ෂර්ට් එක අතේ තිබ්බ කෙනාට විතරයි. නෝනද? ඒක මම දන්නේ නැහැ. ඔන්නෝකකින් අංගල දාලා එනවා. සද්ද නැතුව ඉන්නවා අපි ඔවා දන්නේ නැහැ වගේ. එහෙම කොහොමද ඉන්නේ? මම දැනගත්තා. අර ටිරාන් කියන එකක් කෙටරින් ගලට නටද්දි මෙහෙම දෙයක් වෙයි කියලා දැන් හරිනේ ඔප්පු වුණානේ ඕ අපිට වැඩක් නැ මම මේ හිටානිත පෙන්ෂන් යන්න ඉන්නේ මිනිහා ඔහෙ මට ඕවා කිව්වෙත් නැ මම ඇහුවෙත් නැ මම දන්නෙත් නැ අනේ මට නම් බෑ කට වහගෙන ඉන්න ඔහෙ කට අරින්ද කට ඇරලා කියන වචන ඇතුලේ ගුණපාල කියන නම කියවෙන්න බෑ හරි දෙයක් සිද්ධ වුණා මං ඒකට සෝරි කිව්වා ඒක ඉවරයි දැන් අද වගේ හොඳ දවසකවත් පොඩ්ඩක් මූණ එල්ලගෙන ඉන්න නැතුව hina වෙලා ඉන්න කොහොනේ hina වෙලා ඉන්න තිබ්බා ඔයා අතන මේ hina වෙවි ගොම් පාට් දැම්මේ නැත්තම් අපි කොහොමද කියනකො සන්තෝෂ වෙන්නේ මනු මැරිලා අර జగත් ජයසේකර කියන මිනිස්සාව පොලිසියෙන් ඇරෙස්ට් කරලා මන් නම් කැමති නෑ තේ මේස් දාපු එකටවත් ඉතින් ඒක ඒගොල්ලෝ arrange කරපු එකක් අනේ කවුද ඔය මේ රජී කියන මනුස්සයා? රජී කියන්නේ මගේ හොඳ යාළුවෙක්. මිනිහා හොඳ මාකටියර්. මං ඉතින් ඉන්නේ ඌට මේ අපේ මාකටින් ඩිපාර්ට්මන්ට් එක බාර දෙන්න. එතකොට දැන් ඉන්න මාකටින් මැනේජර් මොකද වෙන්නේ? මිනිහා ඔම හිටපු දෙන්. මිනිහා මැනේජර්නේ. අපි මුව සීනියර් මැනේජර් කරලා දාමු. අනිත් එක තමයි ඔයගේ භාෂාව. මන් නම් හිතුවෙනවා මේ මේ වගේ තැනක උඹ බම්බොලන් ඌමූ කීකේ කතා කරයි කියලා. මං ඉතින් ඔය කියන තරම් දේවල් කිව්වේ නෑනේ. මනු නම් කවදාවත් උඹ කියලා නෑ. ඉතින් ඒ මනුරංග මේ ටිරාන් මේ කම්පැනි එක කරගහගත්තයි කියලා මට බෑ මනුරංගෙක් වෙන්න. අනික මට එහෙම ඕනෙත් නෑ. නිකම් බොරුවට පුම්බගෙන ඇඳගෙන අමාරු නැද්ද එහෙම ඉන්න? නෑ. එයාට නම් එහෙම අමාරු පාඩක් වෙනුන්නේ නෑ. මං වට වැඩක් කියන්නේද? වා එහෙමනම් මනුරංගගේ ඉටි රූපයක් හදලා ඔය පුටුවේ වාඩි කරන්න. මාව මගුලෙන් නිදහස් කරලා දාන්න. ගව් කරන්න ආවිල්ලා මේ කතන්දර අහගන්න මට ඕනේ නෑ. නෑ ඉතින්. මං කියන දේ තේරුම් අරන් වැඩ කරන්න. මතක තියාගන්න මනුගේ අම්මයි තාත්තයි මනුව මරාගත්ත කියලා අපි දෙන්නටයි චෝදනා කරලා තියෙන්නේ. දැන් ඉතින් කම්පැනි එකේ රෙස්පොන්සිබිලිටිස් ඔයාට බාර දුන්නයි කියලා දැනගත්තම
ඒක තහවුරු වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මාව ওই මගුලෙන් අයින් කරන්න කියලා. මොකද කියන්නේ මං රිසයින් වෙන්නද? ආපහු යමුද? අනේ මේ නිකන් පොඩි ළමෙක් වෙන්නතු ඉන්න. ස්ටාෆ් එක ඉස්සරහ වීලුවක් වෙන්න ඕනේ ආයෙත්. නැතු ඔයා කියන වට මල පනිනවනේ. මල කොහෙටද දන්නේ මෙයාගේ මල පනින්නේ? ඔන්ලයින් ඉගෙන ගන්නත් ඔෆිස් වැඩ කරන්නත් Dialog Home Broadband within then unlimited data. කීල්ස් අපේ නිරතුරුවම කැප වෙන්නේ ඔබ වෙනුවෙන්මයි. දැන් මේක පොලිසියට දුන්නොත් නම් ඉතින් කෙලින්ම මෙයා හිරේ. හිරේ යන්න මැඩම් මිනි මරලා නැහෙනි. මට පේන හැටියෙත් නම් සර්ව මිනි මරමකට අල්ලලා වගේ. පුදුම ගෑණියනේ දෙයනේ. තමුන්ගේ මිනිහට එහෙම කරන්න පුළුවන්ද? අනික තමන්ගේ දරුවගේ තාත්තා. අන්නව අන්නව ඔය බලිය අතේ තියාගෙන ඉන්නේ නැතුව කොහාට හරි ගිහිල්ලා අංගනවා. ඕක අතේ තියාගෙන හිටියොත් එහෙම ලොකු වින්නැහියක් වෙන්නේ. මම යනවා ඕක අංගනවා ඉක්මනට. අද ගුණපාලගේ ඩියුටි එක ගයන් කරේ සර්. කොහෙද ගිහලිටි සර්? මම ලැට් එකට ගිහින් හිටියා සර්. කවුල
අවුලක් නේ අවුලක් නේ නේ අට බරුව දාන්න 15 ගමනෙන්න තේරන අවුලක් කියලා මොකෝ ගෑණි ගහලා පෙන්නුවා එමුණා නම් ඒක හොඳයි බරපතල ප්‍රශ්නයක් වගේ. එන ඉතින් හොඳට බොණ්ඩ වෙනවා. කින කින මොකද අවුල? කිව්වනේ අවුලක් නෑ කියලා. මොකද තරහ යන්නේ? හලෝ මේ. අපි තමසේ ගෑණිත් එක්ක ඕනි දෙයක් කරගන්නවා. ඒවා මගේ පිටින් යවන්න ලැස්තෙන්න බා. මං තමසේ ගෑණිවත් වෙන්න ගෑණිවත් නෙමෙයි. ළමයාගේ මනස හදන්න කියලා වෙලාව ළමයාගේ මනස අවුල් කරයිද කියලායි මට බය. අනේ මන් දන්නේ. මෙයක් පුදුම බැඳීමක්නේ තියෙන්නේ. ඒවා ඉතින් ඕකලංගේ වැරදි. ළමයා පිට කෙනෙකුට ආකර්ෂණය වෙන එක හොඳ නැහැ කියලා දන්නේ නැද්ද? මොකද මේ මිනිස්සු හැමදාම ගෙදර තියාගෙන හදන්නේ. මට තේරෙන්නේ නැහැ. මටත් දැන් හිතෙනවා මේ වැඩේ හරියන්නේ නැහැයි කියලා. ඔව් ඉතින් මම කලින්ම කිව්වා. ඔය දෙතින් එහෙම කිව්වම ආ හිතුවේ ඉරිසියාවට කියනවා කියලා නේ ඉරිසියාව මොකක්ද ඉරිසියාව හරි හරි දැන් ඉතින් ඒක කතා කරලා වැඩක් නැහැ දැන් මේ මනුස්සයට කෝල් එකක් දාලා කියන්නේ හිටින් ඉඳලා ඉන්න එපා කියලා යාට ෆෝන් එකක් නැහැ ඔයාට ඉක්මනින්ම මෙහෙන් බේරිලා යන්න ලැබේ යමනියා එයියේ ගැන හැම දෙයක් කරා ඒකම තමයි මට තියෙන ප්‍රශ්නේ. විශ්වාසද? මොකක්? එක්කලේ මාදවීම කියලා. මාදවි තමයි මුලින්ම ওই ෂර්ට් එකේ පැල්ලම ගැන කිව්වේ. එතකොට මං හිටියේ බාත්รูම් එකේ. මං බාත්รูම් එකට යන්න කලින් ෂර්ට් එක ගලවලා දුන්නේ එයාට. ඒ ඉතින් ඒ වගේ වෙන ෂර්ට් එකක බ්ලඩ් දැම්ම මේකෙම දාන්න තිබ්බනේ. බෑනේ. ලේ වේලෙන්න ඕනේ. ඒකට කාලයක් යනවා. මාස්ටර් ප්ලෑන් එකක් එන. මට තියෙන ප්‍රශ්නේ. ඇයි මාදවි එහෙම කළේ කියන්නේ? ඊගෙන්ට තමසේ පා වෙලා ඉඳද්දි. මරන්න බැරි කමට හිරේ යවන්න ප්ලෑන් කරන්නද? එහෙම එපා වෙන්න නම් හේතුවක් තිබ්බේ නෑ. ගෑනුන්ට පිරිමි එපා වෙන්න ලොකු ලොකු හේතුන් නෑ අලෝ. ගෑනුවම කෙලින් කියන්නෙත් නෑ. හැබැයි අඟවන පිරිමින්ට ඒව තේරෙන්නේ නැහැ මාදවි නම් මට කවදාවත් එහෙම එකක් අඟවලවත් නැහැ ඔය බලනවා ඉතින් ඔය කතාවම් පට්ට අමුයිනේ සමහර පිරිමි තමන්ගේ ගැණි තමන්ගේ කියලා හිතන් හිටියට ඒ ගෑනු පිරිමින් අතරලා ගොඩක් අර මරණකල් ළඟ ඉති හැබැයි ශරීර විතරයි ආත්මයක් නැහැ හරි නිකාර හඬක් නැති නලාවක් වගේ මට නම් ඌව තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ නෙමෙයි හලෝ තේරෙන්නේ නැවගේ ඉන්නවා හලෝ හලෝ රූත් මම මාධවි මේක නම වැටෙනවා කියන්න මේ මේ අර අනුරාධර කියන්න පුළුවන් ද ආයෙ මෙහෙන්න එපා කියලා ඇයි මොකද ප්‍රශ්නද අනේ නෑ ඒත් පුතා යාට කිට්ටු වෙලා වැඩි ඒක තවත් එහෙම වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා රූත් දැන් අදත් යා නොකිය ගියයි කියලා මේ දරුවා තාම අඬනවා වෙන මොකුත් ප්‍රශ්නකෙම උනේ නැහැ නෑ නෑ වෙන මොකුත් නෑ එයා හරිම හොඳ කෙනෙක් එයා එයාගේ වැඩේ පාඩුවේ කළා ඒ දැන් ඒක නවත්තන්න කාලේ හරි වගේ ඔයාට පුළුවන් ද කියන්න ඒ ඊළඟ පාර අපම ඔයාම කියන්න යට මට මුණ බලාගෙන කියන්න අමාරුයි ඔයාගේ යාළුවානේ මං කිව්වා කියලාම කියන්න පුළුවන් නේද මං කියන්න අනේ thanks
පන්සර බබා හම්බුණා. බබා? හම්බුණා නෙමෙයි බබා නැති වුණා. ආයේ හෙන්නපාලු. මොකද හේතුව කියන්නේ? තමසර දරුවට කිට්ටු වැඩි කියන්නේ. අවු වෙතේ. මම එහෙමවත් කිට්ටුන් නැත්තම් ඒ දරුවා ගැන බලා ගන්න ඒ ගෙදර කවුරුවත්ම නැහැ. දැන් මොකද කරන්නේ? යන්න මොනේ දවස් වලනේ මට යන්න බැරි වෙන්නේ. හරි ඉන්නක. කකර ගේම ගා. ඔයාට ඔය කෙල්ලව ෂුවර්ද? කවුද? රූත්. ඔය පච්චසිරා. මෙහෙම ඉතින්. එයා හරිම ඕපන් කෙනෙක්. කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියනවා. මොනම උදව්වක් කිල්ලුත් කරනවා. අනික ඉතින් එහෙම පස්සෙන් එල්ලි එල්ලියන කෙනෙකුත් නෙවෙයි. ඔය අනම්මනම් වල්පල් කිව්ව මිසක් මං අහපු ප්‍රශ්නෙට හරියට උත්තරයක් දුන්නේ නැහනේ. අද කාලේ මිනිස්සු එහෙම විශ්වාස කරන්න බැහැනේ. මං කියන්නේ 100% කියලා. එහෙනම් ඉතින් මට දැනට එයා විශ්වාසයි. අතෝර කන්නාඩිකාරයා එයාගෙතේ එහෙම කියන්න වැරද්දක් නැහැ. ඔබව කියපු කතාව ඇත්ත. එයා නිකන් සෙනරුව එයාගේ පැත්තට හරව ගන්නවා වගේ. ඒක හිතලා කරනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේකේ අල කෑලි හොයන්න ඩයිවර්ස්ලව බස්සන් රෙනවා. සුජාතා සුජාතා කොහෙද යන්නේ? මෙතෙන් ප්ලා ඉන්න බෙරද මහත්තයා කන වේලාවට? ගිහින් මේකට අල කෑලි ටිකක් දාගෙන එන්න. මොකද්ද මිනිස්සු කරන්නේ? හොල්මනක් දැකලා දින්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට? නෝන ප්‍රශ්නයක් කියව අහන්න නැද්ද? ප්‍රශ්නය? ඔව්. ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙන්න බැරි අමාරුවක් තියෙනවද? එක එකත් එක්ක ඕපදූප කතා කරන්න පුළුවන් තැන් තැන් වල ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙන්න තමයි බැරි. හරි සුජාත ගිහිල්ලා මේකට අල ටිකක් බෙදාගෙන එන්නකෝ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න හොඳද? ප්‍රශ්නයක් තියෙනවද? නෑ මහත්තයා. ඇත්ත කොහෙද? ප්‍රශ්න තියාගෙන මෙතන අමාරුවෙන් වැඩ කරන්න ඕනේ නෑනේ. මොකද අපිට බඩට කෙනෙක් හොයාගන්න බැරි කමක් නෑ. හරි සුජාතගේ ලෝක බෙදාගෙන එන්නකෝ. මේ මේ මේසෙත් පියදලා දාන්න. වාගේ බුරුල වැඩි. මොනවා වෙලාද මන්ද මේ මිනිස්සයාට? හවස ආපු වෙලාවෙ ඉඳලා හොල්මනක් දැකලා වගේ. මොකක් හරි අසනීපයක් වද්ද දන්නේ. අනේ මේ ඔය අසනීප කතා නම් අහන්න යන්න එපා. අනේ ඔව් මැඩම් කියලා වෙලා දවස් දෙක තුනක් අයිස් ගහයි. ඒ ඉතින් කේන්ති ගිය වෙලාවනේ බං. මට මිනි මරන්න බෑ කියලා බොහොමතරම දන්නවනේ. කොහෙද ඉන්නේ? කියහන්කෝ මං ගිහලා එක්කන් එන්න. එහෙම වට හිතෙන හිතෙන වෙලාවට යන්න බෑනේ සුජාතා. පණිවාඩුවක් ගන්නව නම් ඒක මට කලින් කියලා තියන්න ඕන. මට මේක ඔඩිට් එකක් කරන්න ඕන. මට බෑ මේ කුණු ගඩවල් වලට කරගහන්න. මෙතන මේ ස්ටාෆ් එකට සැප ගන්න අපි බිස්නස් කරන්න ඕනේ නෑනේ.